ජාතියක් වශයෙන් අපි ඊරහන්ද ග්‍රහලෝකදිහා බලාගෙන අනවැකි කිය කිය ඉන්නකොට සමාහ රටබල් තියෙනවා ඒවත් තරණය කරන්න උත්සාහ කරන. මේ පාරණන් තරණය කරන්න නෙවෙයි කෙලින්ම්ම හමුදා කඳවුරක්ම ගන්න හදන්නේ. ඒ හන්ඳේයින්දගෙන. මේැල්ලා හදිසි මෙහෙමක්, චීන රජ විසින් මේ ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගදා වූහා නගරේ වෙතට විද්‍යාඥන් සය දෙනක් ගන්න ගත්තා. චීන රජය විසින් මෙහිදියවන්ට නියෝගයක් ලබාදීලා තියෙනවා ඒ තමයි දෙදස් තිහ වෙනකොට හඳේ කඳවරක් ඉදිකරන්න ඕන කියලා. මේ සඳ ඔවන් හඳේ තියෙන පාශානම භාවිතා කරලා විශේෂිත ගඩුල් වර්ගයක් නිෂ්පාදනය කිරීමට අදහස් කරගෙන සිටිනවා ඒවගේම රු්‍යාව ්ලඩිමීර් පපුටින්ද නියෝගයක් ලබාදීලාතිෙනවා. තමයි මිලඟග වසර හ ඇතුළත, කොහොමරි හඳට මිනිසුන්්‍යවන්න ඕන කියලා. මේ සඳ තරන ව්‍යාපෘතිය සඳහා රුස්්‍යයාවගේම චීනය එකට එකතු වෙලා කටයුතු කරන්න සූදානම්. කොහම ත් චීනය හඳේ හමුදා කඳවරක් ඉදිකලොත් චීනයට පුළුවන් ඇමරිකාවට හඳ ඉදන් පහර දෙන්න. ඒත් ඇමරිකාවත් මේකට නිකං ඉදිී කියන්න බැහැ. ඇමරිකාබේ රොකට් තාක්ෂණය කොහොත් චීනයට වඩා ඉදිරයෙන් තියෙනවා ඒ දැනට මූලික තැනාරගෙනටයතු කර ලොවන්ම. රිකා ලින්ම හදමතට ගොඩ බස්සේ එදහ නමසේ හැටනේදී ඉතිහාසගත පලමු මිනිසා ගොඩබැසීම සිදුකළ ඇපොෝ එකුළා ගමන සහ ඉන් පසුගේිය ගමන්වාර පහතුලද මේදක්වා නිෙල්ලාම් රෝන් ඇතුලුව මනිසුන් දොස්තෙනෙක් සදමතමාගේ පාසටහන් තබා තිබෙනවා. ඇපලෝ ව්‍යාපෘතිය මගින් අවසන්වතාවට සඳමතට යානයක්යවන්නේ එදස් නමසේ හැත්තේ දෙකවරුද්දෙ දෙසෙම්බර් මාසිද. ඒයනු අවසන්වතාවට සඳමත ඇවිදගේ හැරිසන් නම් වූ ගන ගමයයි. එ ඇපොෝ වැඩ සහන න්ස ස. යදශම හතක ඉස්කන්දයගින් යුතු පාශාණ වගේම අනිකුත් වස්තු සඳෙන් ගෙනන ල අදාතර මේගෙන් බොහොමයක් හෝස්ටන්නේ පිටි ලෝනා රිසිවින් විද්‍යාගාරය ගඩා කර තිබෙනවා. කහොමරි ඇරිකාව නැවත සඳමත පාතැබීම වෙනෙන් නාසාහිතනය විදධ සැලසුම් සකස් කරලා තියවා ඒත් දෙදාස් විසි හතර වර්ශයේදී. එදිනට සඳමත යන මුල්ම කාන්තාවත් රැගෙනෑමට නියමිතයි මේ මෙහෙම නම් කරලා තින්නන්නේ ආටිමිස් කියෙන නමින්. ඉතින් නැමරිකාව ආටිමස්සා යිස්පේෙක්ද. ඒම නැති නම් රුයවසා චීනයද. ඔයාල කැමති මේක පහලින් කමෙන් කරන්න අමත කරන්න එපා චීනය නැවත්වීම සඳහා ඇමරිකාව වෙනත් සැලසුම්ද ක්‍රියාමක කරලා තියෙනවා සඳගමන කියල කියන්නේ කොහොමත් අධිකමික් අවශ්‍ය කර වැඩ චීනය කොමත් සල්. ක්යි ඒන ප්‍ර්න තියන්නේ චීනය සල්ලි දැන් චීනය කරග යන නව සේදමාවත ව්‍යාපෘතිය සාර්ථක වුණනොත් ජීනය ආර්ථික බලවතවීම නවත්තන්න ගොඩක් කමාරුයි. නමුත් මේකට විකල්පයක් විදිට ඇමෙරිකාවා ලුත් සේදමාවතක් ගැන සංකල්පයක් අරගෙනඇවිල්ල තියෙනවා. මේ සේදමාවත සෞදධිය අරාබීන්ඳලා ඉන්දියාව දක්වා දිවයනවා. සේදමාවතට ප්‍රධාන වශයෙන් රටවල් හතරක් සම්බන්ධ වෙනවා. ඒතමයි ඇමරිකාව ඊස්ට්‍රයිලයේ සෞධ්‍යයාරාබිය සහහින්දියාව මෙකින් ගොඩක්ම චාන්සක ලබෙන්න්න ඉන්දිාවට.ගොහමත් චීනයේ ඉන්දියාවේ ඇරියස්ෙ එකක් තියෙනවා ඇමෙරිකාව හදන්නේ ඒ ඇරියස්ෙක භාවිතා කල්ල චීනයට බලපෑම්මෙන්ල්ල කරන්න. හොම නමුත්චීන නාධපති ශ්‍රීජිම්පික් නවසේදමාාවත ගැන ඕගේ අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ දෙදස් දහතුන වර්ශයේදී. මේ රටවල් හැට හයක් සම්බන්ධ වන වෙළඳමාර්ගයක් මේ රටවල් සියල්ලටම මේකෙන් ප්‍රතිලාබ ලබෙනවා ශ්‍රීලංකාවත් මේ නව සේදාවතේ ප්‍රධාන තනක් ගන්නවා මේ නව සේදමාවත සාර්ථක වුුණොත් ලෝකේතින සල්ලිවලින් සයට විසි නමයක් මේ වෙළඳමාර්ගේ තුළට එෙනවා ඒවගේම වෙළඳමාර්ගේ වැඩි බලයක් හිෙමිවෙන්න චීනයට ඒඇන්නේ ලෝකේතියන සයට විසි නම මේක සල්ලි පාලනය කිරීම හැකිාව චීනයට ල ඒ විතරක්නේ මේ වෙලද මාර්ගය හරහා රට බල්වලට ආර්ථයක සම්බාධකදාලා තමාගේ බලය වර්ධනය කර ගනීමේ හැකියාවකොත් චීනයට ලබෙනවා. ඒවගේම චීන මුදල් ඒකකේ බලවත් වෙන. මීට අමතරව චීන සංස්කෘතිය ලෝකය තුළ ව්‍යප්ත වෙලා චීනය ලෝක බලවතාාවීමේ මාර්ගය විවර වෙනවා. ඇමරිකාවට ඕනෙ මේක කඩල දාන්න. ඒ සඳහා තමයි ඔඕන් ඉන්දිියාව යොදාගෙන චීනය නවත් අන්න හදන්නේ. ු දස්ව ්‍රතාානය විසින් යුක්්‍රේණය වෙත කිලෝමීට තුන්සයක් දක්වා දුරට පහරදිී හැකි මිසයිල ලබා දුන්නා මේට ප්‍රතිචාර වශයෙන් රුයාව පැවස්සුවේ තමන්ල ්‍රතාානය දක්වා පහරදි ැකි මිසයිල පවතින බවයි. මෙතර පසුගේ දවස්වල බ්‍රතාානය තුළ ඇතිනු මහජන කැලබීීම පිටිපස රුස්යායන බුද්්‍යියශවල උදව පවතින බවට සමහර මාධ්‍යවාර්තා කර සිටිනවා. විශේෂෙන් ස්කෝට් ලන්තේ වඩමීමමසා රජ පවලට එරෙහි විරෝධතා බල පසුගේ දවස්වල ඉතාමත්ම උත්කර්ශවත් ආකාරයෙන් චාර් කොමාරයයා රාජාවිිෂ. ඒේ එංගලන්තීදී පැවැත්වුණනා, මේකට ගොඩක් රටවල්වල නාකැන් සහාග වුණනා. ඉතින් මේ රා විිෂයකය වෙනකොට මේ සතුට සමරන්න එංගලන්තයේ වැැසියෝ විධ සාධහෙම ලැස්ති කල්ලා තිබුණා නමුත් මේ අතර තුන්ව චස් රජු කිරල්ලු පැළන්ඳ ලන්ඩනේ වැස්ට මින්ස්ත ඇබේ අසන්නන්නේ දහස්කාාන ප්‍රාන්න්නුවට එරෙඒව විරෝධතා දැක්වූ අතර මේදී පුද්ගලයන් පිරිසක් අත්තරංගුවටද පත්වනා නොත්මයි කියින් කියන වදන පෙරදරිරෙන ඕන් විරෝධතා රම්ලලා මේත ස්කෝට් ලන්තේ එක්ත් රජධානීන් වෙන්ිය යුතුබවට තිබෙන විරෝධතා වර්ධනය වෙලා තියෙනවා. එක්සත් රාජානී දැන් සමන්මිත වෙන්නේ එංගලන්තයේ වේල්සේ. තුර අයිරර්ලන්තිය ස ස්කෝට් ලන්තේ කියෙන කොටස්වලින් විරෝධතාකරුවන්ගේ මතේට අනුව ස්වාධීනත්වය ලබා ගැනීමෙන් ස්කෝට්ලන්තයට වඩා සමෘර්තිමත් රටක් බට පත්වෙන්න පුළුවන් ඒ ජනසංඛාව දසලක්ෂ පහක් පමනුවද සම්පත් ප්‍රමාණය තාමත්ම විශාලයි යුරෝපේ මුහදු රලවලින් නිෂ්පාධනය කළ හැකි බලෂක්ති ප්‍රමාණයෙන් සයට විසිපහක්ද සුළං බලශක්ති ප්‍රමාණයෙන් සියයට විසිපහක් ද ඉස්කෝට් න්තය සතු වෙනවා මේ අතර රජපවුලට බෑවන අති විශාල මුදල ගැ බ්‍රිතාන්නේ වැසියන් ප්‍රශ්ණ කරින් සිටිනවා බදගවෙන ජන ඒ දල් රජ පවුල හොඳට වියදම් කරනවා ඒත් ඔවන් විසින් ඇැත්තටම රට වෙනුවෙන් සිදුකරන්නු ලබන්නේ මොනවගේ මේවරක්ද ම කියන්නේ නෑ ඕවන් කිසිම දෙයක් කරන්නේ නැහ කියලා නමුත් ඔවන් විසින් නිටුකරන්නු ලබන විශේෂ කාර්්‍යභාරය කුමක්ද. ජනතාව මේ විදිට ප්‍රශ් කරමින් සිටිනවා. රජපවුලේ සාමාජිකයන් සැලගෙන්න්නේ වැඩකන්න රාජ කියයන් විදිට. ඔවන්ට කරන්න තියන්න එක එක වැඩයි. ඒ උත්සවත් සාධ සඳහා සහභාගවීම පමයි. ඔවුන් එක වසරට එක්සත් රාජධානය තුළ සහ විදේශයන්වල විශේෂ කාර්ය්‍යායන් දහට ම හ. වා එම කාර්යභාරයන් වල අරමුණ මජන සසාභාගිත්‍යය මගින් ජාතික ඒ කිය භාාවේ ශක්තිමත් කනු ලැබීමමසාහ ශුබසාධන සේවාවන් නංවාලීමයැයි සැලකෙනවා ිතාන්නේ චන්දදායක ලෑස්තුවනුව වර්ගීරණයක නිරතවන විට පරම්පරානුව විශාල සමාජ බෙදීමක් දකින්නට ලබෙනවා වයිසෞරුදු දහටේන්දල විසි හතර දක්වා පරම්පරාය පසුවන්නන් ගත්විට රිතා්‍යයට රාජත්වයක් අවශ්‍යයි සිතන ප්‍රමාණය ඉතාමත්ම අල්පයි නමුත් ඒ අතරම වයිසෞුරුදු හැට පහට වැඩි ප්‍රජාව සහමුලින්ම මෙන් රජ පවුලට සහයෝගේ දක්වනවා මේ අතර බටිහිර පුහුණුව ලැබූ යුක්්‍රේන හමුදා කණ්ඩායම් මේ වෙන කොට සාර්ථකවියට රුස්යානු හමුදාවට ප්‍රහාර එල්ල කරන බවට වාර්තා වෙන යුක්්‍රේන හමු සැලසුම් මේ වෙනකොට වෙනස් කරමින් කොඩා කණ්ඩායම් දිට රුසියන් හමුදාවට සාර්ථක ලෙස පහරදින බවයි වාර්තා වෙන්නේ. මේ කුඩා කණ්ඩායම් ලෙස පහරදීමේ කලාව ශ්‍රී ලංකාවේ හමුදා විසින්ද යුද්ධ කාලේ භාවිතා කරලා තියෙනවා. ඒකාලින් මේකට කිවේ 8ට මෑන් බස්සනව කියලා. 8ටමෑන් බහිනෝ කියලා ැන්න ඉතින් ගින්නක් නැහ. අනිවාරෙන්ම ජෑග්‍රහණය කල්ලම තමයි එන්නේ. කොහොමරි ලංකාේ 8ටමෑන් ක්ඩෑය ගැන තිබෙන වීඩියෝවක් අපිහ ඩිස්ක්‍රපෂන් එක දාලා තියවා. ඉතින් කැමති අට ලින්කින්ගිල් වඩේ බලන්න පපුුව. ොහොමරි යක්්‍රේන කුඩා කණඩයම් මේ විදියට වෙෙන්වෙලායිඳල එකපාරට මේත වෙලා දාහක විතර කණඩාෑමක් බවට පත්වෙලා සාර්ථක ප්‍රහාරයක් රුසියායනු හමුදාවන්ට එල්ල කල්ලා තිේෙනවා. වාර්තාාවන ආකාරයට මෙසේ කුොඩා ක්ඩායම් විශාල කණ්ඩායම් බවට පත්ෙමින්, එම විාල කණ්ඩායම් නැවත කුඩාණ්ඩෑම් බව පත්තමින් රුසියාවට බටහිර පුහුණුවලත් යුක්්‍රණ බටයන් පහර දෙෙනවා. න් මේ හ සම්බන්ධවායහිතන්න මොනවාගේ දෙයක්ද ඒග අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න අමත කරන්න එපා. අපි මේගේ අලුත්ම වීඩියෝකින් හම්බ ලාපොත්වෙන් අදට සමුවරගෙන අන්නත තමයි සූදානම් වෙන්න. වාල තාමත් අපේ චැනල්ලක සබස්්‍රයිප් කරනත්තන් අනිවාරෙන්මහලින්තතින රතු පටන කොබ ස්ක්‍රයිප කරන්න ඒගේ ංචි බෙල්ලයි කන්න කලක් කරොත් අපිොලතින් වීඩියවත්ාපුගම යාලට ගන්න ගනීමේ හැකාව තිෙනවා. ඉතින් අපි අලුත්ම වඩෝකින් හම්බෙම සීල්ලමදිනට සුබදවසක්.